අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බුදුදර්ම හා පාලිපාසම් පරිච්ඡේදය අභිධර්මයේ තුන්වෙනි කොටස තුන්වෙනි පරිච්ඡේදය අනිස්පන්න රූප පිළිබඳව. නිස්පන්න රූප පිළිබඳව අපි මීට කලින් පාඩමේදී සාකච්ඡා කළා. භූත රූප ධර්ම හතර සමග නිස්පන්න රූප 18ක් පිළිබඳව. ඉතින් මෙතනදී අනිස්පන්න රූප 10 පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනිස්පන්න රූප නමින් හැඳින්වෙන පහත සඳහන් කරන රූප 10 කම්ම ආදී වූ කිසිදු හේතුවකින් හටගත් රූප නෙවෙයි. පහතින් දැක්වෙන රූප 10 කම්ම ආදී වශයෙන් කිසිදු හේතුවක් නිසා හටගන්න රූප නෙවෙයි. ඒ නිසා එසේම ඒවාහි ඇත්තේ රූපයේ සතු හැඩපුරු කම විනා රූපයේ ભેද නොවන හේ උපචාර වශයෙන් රූප සංඛ්‍යාවට ඇතුළත් කොට ඇදැයි සලකනු ලැබේ. මේ කියන 10 රූපයේ සතු වෙන හැඩපුරුකම විනා රූපයේ තියෙන ඕන හැඩපුරුකමක් ඇරෙන්න රූපයේ ભેද නෙවෙයි මේ අපි සාකච්ඡා කරන්නේ. රූපවල ભેද නෙවෙයි නිස්පන්න රූප කියන කොටස් යටතේ අපි කතා කරන්නේ. රූප 18 රූපමය ස්වභාවයන් පවතින ආකාරයේ රූපේ කොටස් විදිහට. ඉතින් මෙතනදී රූපයේ සතු හැඩපුරුකම විතරයි තියෙන්නේ අනිස්පන්න කියන මේ රූපවල රූපේ ප්‍රභේද නෙවෙයි. ඒ වුණා මේවා රූප කියන කොටසම තමයි අභිධර්ම පිටකයේදී අභිධර්මයේදී ඇතුළත් කරලා තියෙන්නේ. ආකාස පරිච්ඡේද රූප, ආකාස රූප පරිච්ඡේද රූප කියලා කියනවා. රූප දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති පරතරය ආකාස නම් වේ. රූප දෙකක් අතර හෝ ඊට වඩා වැඩි ගණනක් අතර තියෙන අවකාශයට කියනවා ආකාස කියලා. දැන් මේ අකුරු දෙකක් අතර යම්කිසි අවකාශයක් තියෙනවා. ඒ අවකාශයට කියනවා මේ විදිහට ගත්තොත් මේ අතරත් ආකාශයක් තියෙනවා ඩක් තියෙනවා. මෙන්න මේක තමයි ආකාශ කියලා කියන්නේ. යම්කිසි රූපයක් හෝ රූප දෙකක් දැන් මේ සියලුම අකුරු පෙළ අතර අවකාශයක් ඉඩක් තියෙනවා. මේක තමයි ආකාශ කියලා කියන්නේ. සිරුර පුරාම ආකාශ රූප ප්‍රතිලිය අපේ ශරීරය ඇතුලේ එක එක විදිහට මේ අවකාශයන් පවතින පුළුවන්. ඒ අවකාශයන් තමයි ආකාශ රූප විදිහට සලකන්නේ. රූපයන්හි වෙන් වෙන්ම දැක්විය හැක්කේ ආකාශ රූපයේ ප්‍රතිලියදී රූපයන් රූප වෙන් වෙන්ම දක්වන්න පුළුවන්කම තියෙන එක රූපයකින් තවත් රූපයක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන ආකාශ රූපයේ මේ හැම එකකම පද පැතිරලා තියෙන නිසා විඤ්ඤාති රූප මේවා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වශයෙන් දිවිදේ. විඤ්ඤාති රූපය කොටස් දෙකකට වර්ගීකරණය වෙනවා කාය විඤ්ඤාති සහ වචී විඤ්ඤාති. විඤ්ඤාති රූප දෙක නම් කරන්න කියලා කිව්වොත් විඤ්ඤාති කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියලා දෙකටම විඤ්ඤාති නම් අනෙකෙකුට යම් කිසිවක් හැඟවීම. විඤ්ඤාති කියන්නේ ඒකේ තේරුම අනෙකෙකුට අනෙක් කෙනෙකුට වෙන කෙනෙකුට යම් කිසි දෙයක් හැඟවීම. අත් පා හිස ආදී යම් කිසිවක් චලන කිරීමෙන් කයින් යමක් අඟවයි. අත් පා හිස ආදී යම් කිසි දෙයක් හෙළවීම තුළින් කයෙන් යම් කිසි දෙයක් අඟවන. වචනේ උච්චාරණය කිරීමෙන්ද යමක් අඟවීම. වචනේ උච්චාරණය කරලා වචන උච්චාරණය කරලා යම් කිසි දෙයක් අඟවන්න පුළුවන්. අත්පා හිස ආදී වලවල යම් කිසි දෙයක් අඟවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අවස්ථාවන්හිදී චිත්තජ වායෝ ධාතුව මුල් කොටගෙන ඇතිවන බලවේගයේ කාය හා වචී විඤ්ඤාති රූප වශයෙන් හැඳින්වේ. මේ කියන වචනේ උච්චාරණය කරනකොට යම් කිසි දෙයක් අඟවන්න පුළුවන්. කයේ අඟපස්සල අත්පාංශ මේ කියන දේවල් සලවනකොට යම් කිසි දෙයක් අඟවන්න පුළුවන්. මේ විදිහට මේ අවස්ථාවේදී චිත්තජ වායෝ ධාතුව කියලා එකක් ඇති වෙනවා. ඒ චිත්තජ වායෝ ධාතුව තුළින් ඒ බලවේගය තුළින් කාය හා වචී විඤ්ඤාති එහෙම නැත්නම් කයෙන් සහ වචනයෙන් රූප ඇති කරන්න පුළුවන්. යම් කිසි ඇඟවීමක් සිදු කරන්න පුළුවන්.
කයෙන් සහ වචනයෙන් කරනු ලබන ඇඟවීම් දැනුවත් කිරීම තමයි කාය විඤ්ඤාති සහ වචී විඤ්ඤාති විදිහට විඤ්ඤාති රූප දෙකක් විදිහට රූප කොටසේදී දැක්වෙන්නේ ලහු විකාර රූප ලහුතා මුලතා කාමඤ්ඤතා යන තුන විකාර රූප නම් වේ. සැහැල්ලු බව, මොළොක් බව හා ක්‍රියාකාරී වීමට යෝග්‍ය බව යන ඒ නම් තුනේ අදහසයි. මේ නම් තුනේ අදහස තමයි සැහැල්ලු බව, මොළොක් බව, ලහුතා කියුවේ සැහැල්ලු බව, මුදුතා කියුවේ මොළොක් බව. ක්‍රියාකාරී වීමට යෝග්‍ය බව තමයි කාමඤ්ඤතා කියන්නේ. ලහුතා කියුවේ සැහැල්ලු බව, මුදුතා කියුවේ මොළොක් බව, කාමඤ්ඤතා කියුවේ ක්‍රියාකාරී වීමට යෝග්‍ය බව කියන අදහස. තුන විකාර රූපවල ලහුතා, මුදුතා, කාමඤ්ඤතා කියන ලක්ෂණ තුනක් තියෙන විකාර රූපයන් හඳුන්වන ලබන ඒත් අන්ත නිස්පන්න රූපයන්ගේ වෙනස් වන අවස්ථා තුනක් ඒවායින් දැක්වෙන හේයි. මේවා විකාර රූප කියලා හඳුන්වන්නේ ඉහත සඳහන් කරපු මීට කලින් පාඩමේ සඳහන් කරපු නිස්පන්න රූපයන්ගේ වෙනස් වන නිස්පන්න රූපයන්ගෙන් මේව වෙනස් වෙන නිසා තමයි විකාර රූප කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ලක්ෂණ රූප රූපවල ඊළඟ කොටස ලක්ෂණ රූප උපජේ සංතති ජරතා අනිච්චතා. රූපවල පවතින ලක්ෂණ හතරක් යන මේ රූපයේ ලක්ෂණ හතරක් දැක්වේ. රූපවල ලක්ෂණ හතරක් ලක්ෂණ රූප වලින් කියන්නේ රූපවල පවතින ලක්ෂණ හතරක්. උපජය, සාන්තති, ජරතා, අනිච්චතා කියලා ඒ ලක්ෂණ රූප හතර අපි මතක තබා ගත යුතුයි. උපජය නම් හට ගැනීමයි. උපජය කියන්නේ හට ගැනීම. සාන්තති යනු එකී රූප පරපුරක්සේ පැවැත්මය. සාන්තති කියන්නේ ඒ රූප හට ගන්න රූප පරපුරක්සේ එකකට එකක් සම්බන්ධව පැවතීම තමයි සාන්තති කියලා කියන්නේ. රූප වල හටගෙන ගත්තට පස්සේ රූප හටගත්තට පස්සේ ඒ හටගත්තු රූප වල තියෙන කොටස් සියල්ලම එකට ඒක රාශිය වෙලා එකතු වෙලා තියෙනවා කියන එක එකතු වීම පවතින මේ සාන්තති රූපය නිසා. ජරතා යනු දිරාපත්ව යාමයි. රූප වල ස්වභාවය තමයි දිරාපත්ව යෑම. අනිච්චතා නම් බිඳ විනාශ වන විනාශ වන ස්වභාවය. අනිච්චතා කියන්නේ බිඳ බිඳීම විනාශ වන ස්වභාවය. උපජය කිව්ව හට ගැනීම, රූප හට ගැනීම, සංතති කිව්ව රූප ඒක රාශිය පැවතීම, රූපවල තියෙන කොටස් ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි රූපයක් විදිහට අපිට පේන්නේ. ඒ වගේම ජරතා කිව්වේ දිලාපත් වෙන එක රූපවල ස්වභාවයක්. අනිච්චතා කිව්වේ බිඳීම විනාශ වන ස්වභාවයට. සිත බිඳ පිළිබඳව දැක්වන උපාද ඨිති භංග යන අවස්ථාවලත් ලක්ෂණයන් බිඳී කොටස් හතරකට බෙදා ඇත. සිත පිළිබඳව දැක්වන උපාද ඨිති භංග කියන හිතේ තියෙන අවස්ථා තුනක් ඒ තමයි උපාද, හිතක් ඉපදීම, හිතක් පැවතීම, හිත නැතිව වෙනත් හිතකට ගමන් කිරීම. මේ කියපු තුන මෙතනදී රූප කියන කොටසේදී කොටස් හතරකට බෙදෙනවා. උපජේ ඉපදීම සඳහාද. උපජේ කිව්වේ ඉපදීම, රූප ඉපදීම, සංතතිය පැවැත්ම සඳහා. සංතති කියන්නේ පැවැත්ම. ජරතා අනිච්චතා දෙක කෙමෙන් දිලා යාම හා විනාශ වීම සඳහාද. ජරතා සහ අනිච්චතා කියන දෙක ක්‍රමයෙන් දිලාපත් යාම, විනාශ දිලාපත් යාම, විනාශ වීම සඳහා යොදාගෙන තියෙනවා. උපජය කියන්නේ රූප ඉපදීම දැක්වීම, සන්තති කියන්නේ රූප පැවැත්ම, ජරතා සහ අනිච්චතා කියන්නේ දිලා යාම, විනාශ වීම. මෙතනදී තුනයි කිව්වේ උපාද තීති, උපාද උපජය, රූප ඉපදීම උපජය කියලා කියනවා, සිත ඉපදීම උපාද කියලා කියනවා. සන්තති කියලා කිව්වේ රූප පැවැත්ම. මෙතනදී චිත්තකාණයේදී තිති කියලා කිව්වේ සිත් පැවැත්ම. ජරතා සහ අනිච්චතා කියන දෙකම භංග කියලා අවස්ථාව. සිත
ඇති වෙලා සිත නැති වෙලා යෑම භංග කියලා අපි කිව්වා. සිත නැතිවීම භංග කියන එකෙන් කිව්වා. එතකොට රූප නැතිවීම පිළිබඳව දැක්වෙන ජඩතා සහ අනිත්‍යතා කියන විශේෂ වර්ගීකරණේ. එතකොට හිතේ ලක්ෂණ තුන තමයි උපාදිත භංග, හිතක් ඉපදීම, පැවතීම සහ නැතිවීම. රූපවල ඒක අවස්ථා හතරක් යටතේ තමයි සාකච්ඡා කරන්නේ. රූප ඉපදීම උපජේ, සන්තති කියන්නේ රූප පැවැත්ම, ජඩතා සහ අනිත්‍යතා කියන කොටස් දෙකම රූප දිරායාම විනාශ වීම සඳහා යොදා ගන්නවා. මෙසේ අටවිසි ආකාරයකින් දක්වන ලද රූප කිසි විටක තනිව පැවැත්මක් නැත. මේ විදිහට රූප 28ක් අපි කතා කළා. නිස්පන්න රූප 18ක්, අනිස්පන්න රූප 10ක් විදිහට. ඉතින් මේ රූප 28ම කිසිම වෙලාවක තනියම පවතින්නේ නැහැ. රාශියක් එක්ව කලාප මිටි වශයෙන් ඒවායේ පැවැත්ම සිදුවේ. රූප කලාප එන්නත්නම් රූප මිටි. රූප කලාප කියන්නේ මොනවද කියලා මීට කලින් විභාගයකදී ප්‍රශ්නයක් අහලා තියෙනවා. රූප කලාප කියන්නේ රාශි වශයෙන් පැවතීම, මිටි වශයෙන් පැවතීම. රූපවල කලාප එන්නත්නම් නිස්පන්න සහ අනිස්පන්න කියන මේ රූප ඒක රාශියම තමයි. රූප පවතින රූපවල ලක්ෂණ 28යි. ඒ 28න් රාශි වශයෙන් තමයි පවතින රූප. රූපයන්හි ප්‍රධාන වූ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර හා වර්ණ ගන්ධ රස ඕජා යන අට වෙන් කළ නොහැකි ලෙස අඩු වැඩි වශයෙන් සියලු රූපයන් රූපේකීම ඇති හේන් අවනිභෝග නමින්ද සුද්ධට්ටක නමින්ද විවහාර කෙරේ. තවත් වැදගත් වෙන අවස්ථාවක් අවස්ථාවේදී රූපවල පවතින ප්‍රධානම ලක්ෂණ හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියන අට වෙන් කරන්න බෑ. රූපවල හැම රූපයකම තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර, වර්ණ ගන්ධ රස ඕජා. මේවා අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. එක එක රූපයට අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර රූපවල වර්ණය අධික වෙන්න පුළුවන්. සමහර රූපවල ගන්ධය අධික වෙන්න පුළුවන්. සමහර රූපවල රස ඕජා වැඩි වෙන්න පුළුවන්. සමහර රූපවල පඨවි ගතිය වැඩි වෙන්න පුළුවන්. ආපෝ ගතිය වැඩි වෙන්න පුළුවන්. කෙසේ නමුත් හැම රූපයකම පවතින කොටස් 8ක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. මේ එකක්වත් අඩු වැඩි වශයෙන් පවතින එකක්වත් වෙන් කරන්න බෑ. මේ අටම හැම රූපයකම පවතින. ඉතින් මේ අට වෙන් කරන්න බැරි නිසා මේවාට කියනවා අවිනිභෝග කියලා. අවිනිභෝග රූප, වෙන් කරන්න බැරි රූප. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට තමයි වෙන් කරන්න බැරි රූපවල තියෙන ස්වභාවය. ඒ වෙන් කරන්න බැරි ස්වභාවයෙන් යුක්ත නිසා ඒවට කියන්නේ අවිනිභෝග කියලා. එහෙම නැත්නම් සුද්ධට්ටක කියලා කියනවා. හැම රූපයකම මූලික ස්වභාවයන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා නිසා මේවට කියනවා සුද්ධට්ටක කියලා. මේවා සත්ව ශරීරයේ මෙන් සෙසු සියලු දේකමද ඇත. සත්ව ශරීරවලත් මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අර තියෙනවා. කෙස් ගස්ක දිය බිඳක මෙන්ම ඇසට නොපෙනෙන පරමාණු විහිද මේ රූප අට වෙන් කළ නොහැකි ලෙස පිටා ඇත. කෙස් ගහක දිය බිඳුවක ඇසට පේන්නේ නැති පරමාණුව මේ කියන රූප වල තියෙන කුඩා මේකකේ තමයි පරමාණු කියන්නේ. පරමාණු බව මේ කියපු පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අටම පවතින බව තමයි අපි ධාර්මික ආර්ථ විවරණි ආභිධර්මික විවරණි. රූප උපදනා හේතු හතරකින් රූප ඉපදීම සඳහා හේතු වෙන කරුණු හතරක් තියෙනවා. හේතු හතරක් තියෙනවා. කම්ම, චිත්ත, උතු, ආහාර. රූප ඉපදීම සඳහා පවත්නා වූ හේතු හතර නම් කරන්න කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් ඒක කම්ම, චිත්ත, උතු, ආහාර. මේ හේතු නිස්සය කොටගෙන උපදනා රූපයන් කම්මජ, චිත්තජ,
උතුජ ආහාරජ යනුවෙන් කොටස් හතරකට බෙදී ඒවා වනාහි කලාප සංයෝගයේ අනුභව අවබෝධ කරගත යුතු ධර්මයයි. කර්මයේ පදනම් කරගෙන හටගන්නා රූප වලට කම්මජ කිව්වා. හිත පදනම් හටගන්නා රූප චිත්තජ කියලා කිව්වා. හට ගැනීම කියන්නේ කර්මයේ පදනම් කරගෙන ජ කියන්නේ හටගන්න උපදින කියලා අදහස්. කම්මජ කිව්වේ එතකොට කර්මයේ පදනම් කරගෙන හටගන්නා වේදනා රූප. චිත්තජ කිව්වේ හිත පදනම් කරගෙන ඇතිවෙනා වූ හටගන්නා රූප. ඉර්තු පදනම් කරගෙන ඇතිවෙනා වූ හටගන්නා රූප උතුජ රූප කියලා කිව්වා. ආහාර පදනම් කරගෙන ඇතිවෙනා වූ හටගන්නා රූප ආහාරජ කියලා කිව්වා. අපි තවත් විස්තර බලමු මේ කම්මජ රූප පිළිබඳව. චිත්තජ රූප, උතුජ රූප සහ ඊළඟ රූප කොටස් විදිහට ආහාරජ රූප කියන කොටස් පිළිබඳව. කුසල අකුසල කර්ම හා සම්බන්ධ වූ චේතනා චෛතසික මූල කොටගෙන කර්මජ රූප කලාප පහළ වේ. කර්මජ රූප පහළ වෙන්නේ කුසල අකුසල කර්ම හා සම්බන්ධ වෙලා චේතනා චෛතසික මූල කරගෙන ඇතිවෙනා වූ කර්මජ රූප තමයි කම්මජ රූප කියලා කිව්වේ. වෙන් කළ නොහැකි සුද්ධාට්ඨක රූප සමග ජීවිතයේ ජීවිත රූප එකතු වීමෙන් ජීවිත නවක නම් කර්මජ රූප කලාපයක් පහළ වේ. වෙන් කරන්න බැරි තරම් සුද්ධාට්ඨක රූප එක එකතු වෙලා වෙන් කරන්න බැරි රූප තමයි අපි ඉස්සෙල්ලා කතා කරලා සුද්ධාට්ඨක කියලා කිව්වේ. නැත්නම් අවිනිබ්බෝග රූප කියලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ශෝචා කියන මේ රූප සුද්ධාට්ඨක එක එකතු වෙලා ජීවිත රූප එකතු වීමෙන් ජීවිත රූපයත් එකතු වෙනවා. සුද්ධාට්ඨක එකතු වෙලා සුද්ධාට්ඨක රූපත් එක්ක එකතු වෙලා ජීවිත රූපයත් එකතු වෙලා හැදෙනවා රූපය ජීවිත නවක නම් කර්මජ රූප කලාපයක්. අනතුරුව ජීවිත නවක නවකයට ප්‍රසාද භාව හා වත්තු රූප එක්ව දසක 10 කොටස් 8ක් සෑදේ. ඊට පස්සේ ජීවිත නවක නවකයට ප්‍රසාද භාව හා වත්තු කියලා රූප එකතු වෙලා දසක 10 කොටස් 8ක් හැදෙනවා. එතකොට ජීවිත නවක කියන්නේ සුද්ධාට්ඨක රූප 8ට ජීවිත රූප කියන එකත් එකතු වුණාට පස්සේ සුද්ධාට්ඨකයේ රූප 8යි. පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ශෝචා කියන 8 ඒ 8ට එකතු වෙන ජීවිත රූප කියන එක. ඒකත් එක්ක එකතු වුණාම තමයි හැදෙන්නේ ජීවිත නවක කියන රූපේ. ජීවිත නවක කියන්නේ කර්මජ රූපය, කර්මජ රූප කලාපය හැදෙනවා. කර්මජ රූප කලාප 9යි. සුද්ධාට්ඨක රූපය 8යි. ජීවිත රූපය එකතු වෙලා තමයි මේ ජීවිත නවකේ හැදෙන්නේ. සුද්ධාට්ඨක රූප 8යි. ජීවිත රූප 1යි. එතකොට තමයි ජීවිත නවක කියලා හඳුන්වන්නේ කර්මජ රූප 9යි පිළිද. අනතුරු ජීවිත නවකය නවකයට ප්‍රසාද භාව වත්තු. ජීවිත නවක නවකයට එකතු වෙනවා ප්‍රසාද භාව හා වත්තු කියන දෙක තුනක්. ප්‍රසාද භාව හා වත්තු කියන එතකොට දසක වශයෙන් 10 කොටස් 8ක් සෑ 10 කොටස් 8ක් කියන්නේ ප්‍රසාද සහ භාව වත්තු කියන දෙකත් එකතු වෙනවා. අනතුරු ජීවිත නවකයට ප්‍රසාද කියලා එකක් එකතු වෙනවා. ඒ වගේම භාව හා වත්තු කියලා රූප එකතු වෙනවා. එතකොට හැදෙනවා 10 කොටස් 8ක් සකස් වෙනවා හැදෙනවා. ඒවා මෙසේ 10 කොටස් සුද්ධාට්ඨක 8ට ජීවිතය ජීවිත ඉන්ද්‍රියක් හා රූප දැකීමේ ශක්තිය චක්කුප්‍රසාදයේ එකතු වුණාම චක්කු දසක කියලා කියනවා. සෝත දසක කියලා කියනවා. ගාන දසක, ජීවහා දසක කියලා
සහ කාය දසක, ඉත්ති දසක, පුරුෂ දසක, වාචික දසක, යන දසයන්ද එමන්ලු. ඒ විදිහට තමයි අනිකුත් සියල්ලක්ම ඒක රාශිය වෙන්නේ, එකතු වෙන්නේ. සුද්ධට්ටක අටට ජීවිතයක් ආ රූප දැක්වීමේ ශක්තිය චක්කු ප්‍රසාදයේ එකතු වෙනවා. ඒ වගේම සුද්ධට්ටක අටට ජීවිතේන්ද්‍රියක් හා ශබ්ද එකතු වෙනවා. ශබ්ද දැනගැනීමේ ශක්තිය චක්කු සෝත ප්‍රසාදයේ එකතු වෙනවා. එතකොට සෝත දසකය දෙන සුද්ධට්ටක අටට ජීවිතයක් ජීවිතේන්ද්‍රියක් සහ ග්‍රහණ දසක ග්‍රහණ ගාන ප්‍රසාදය එකතු වෙනවා. එතකොට තමයි ගාන ප්‍රසාද දසකය දෙන්නේ. සෝතාට්ඨ කාටාය ජීවිතේන්ද්‍රය ඊට පස්සේ ජීවහා ප්‍රසාදය එකතු වෙනවා. එතකොට තමයි එතනදී ජීවහා දසකය දෙන්නේ. සෝතාට්ඨ කාටාය ජීවිතේන්ද්‍රය එකයි ඒකට එකතු වෙනවා ජීවහා ද ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය එතකොට තමයි ජීවහා දසකය එකතු වෙන්නේ. ඊට පස්සේ සුද්ධට්ටක අටට ජීවිත ඉන්ද්‍රියක් එකතු වෙනවා. ජීවිත ඉන්ද්‍රියට එකතු වෙනවා කාය අපසාදය. කාය අපසාදය එකතු වුණාට පස්සේ සුද්ධට්ටක අටයි ජීවිත ඉන්ද්‍රියයි කාය අපසාදයයි එතකොට තමයි කාය දසකය හැදෙන්නේ. ඒ විදිහට අනිකුත් දසක සියල්ලක්ම සකස් වෙන බව තමයි පාඩමේ විස්තර කරලා තියෙන්නේ. මේවා කර්මානුරූපව මෞකුසේ 15 වෙනි චිත්තජ රූප කලාප වෙන් කළ නොහැකි රූප අට සමග යෙදෙන සිතින් උපදන රූප සමූහ සයකි. වෙන් කරන්න බැරි සුද්ධ අට්ටක එහෙම නැත්නම් අවිනිබ්බෝග රූප අට එක්ක යෙදෙනවා සිතින් උපදින රූප සමූහයක්. වෙන් කරන්න බැරි රූප අට තමයි පඨ වියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන අට. ඒවත් එක්ක සිතින් උපදින රූප සමූහයක් තියෙනවා. සමූහ හයක් තියෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, සත්ත්‍ය, ලහුතා, උදුතා, කාමඤ්ඤතා කියලා. වෙන් කරන්න බැරි සුද්ධට්ටකත් එක්ක අවිනිබ්බෝග රූපත් එක්ක උපදින රූප සමූහ හයක් තියෙනවා. සිතින් උපදින රූප හයක් තියෙනවා. ඒ තමයි වෙන් කරන්න බැරි සුද්ධට්ටක එහෙම නැත්නම් අවිනිබ්බෝග රූප අටත් එක්ක එකතු වෙනවා. සිතත් එක්ක එකතු වෙලා ඇති වෙන රූප සමූහ අටක් තියෙනවා. ඒ තමයි කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, සද්ද, ලහුතා, මුදුතා, කාමඤ්ඤතා. වෙන් කළ නොහැකි සුද්ධට්ටක සමග එකතුව සිතින් උපදන රූප සමූහ හයකි. ඒ රූප සමූහය මොනවාද කියලා කිව්වොත් කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, සත්ත්‍ය, ලහුතා, මුදුතා, කාමඤ්ඤතා කියලා පිළිතුරු දීමට අපිට මතක තියෙන්න ඕනේ. ප්‍රතිසන්ධියෙන් පසු දෙවැනි චිත්තක්ෂණයේ සිට චිත්තජ රූප කලාප 15 නැති වී යයි. චිත්තජ රූප කියන්නේ මෙන්න මේවා. චිත්තජ රූප කියන්නේ වෙන් කරන්න බැරි රූප අටක් එක්ක සිතින් එකතු වෙලා සිතින් උපදින රූප සමූහ හය. වෙන් කරන්න බැරි සුද්ධට්ට කාටත් එක්ක එකතු වෙලා ඉතින් උපදින රූප සමූහ හයක තමයි චිත්තජ රූප කියලා කියන්නේ. ඒ චිත්තජ රූප සමූහ හය කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, සත්ත්‍ය, ලහුතා, මුත්තා, කාමඤ්ඤතා කියන චිත්තජ රූප සමූහ හය. ප්‍රතිසන්ධියෙන් පස්සේ දෙවැනි චිත්තක්ෂණයේ ඉඳලා තමයි චිත්තජ රූප කලාප 15 ඇති වෙන්නේ. ප්‍රතිසන්ධිය ඇති වෙලා දෙවැනි චිත්තක්ෂණයේ ඉඳලා චිත්තජ රූප කලාප 15 ආරම්භ වෙනවා. උතුජ රූප කලාප මේ තේජෝ ධාතුවට අයත්ය. මේක අයිති වෙන්නේ තේජෝ ධාතුවට. උතුජ රූප කලාප අයිති වෙන්නේ තේජෝ ධාතුවට. සිසිල් බව, උණුසුම යන ලක්ෂණ ඇති තේජෝ ධාතුවෙන් උපදින රූප උතුජ නම් මේ තේජෝ ධාතුවට අයිති වෙන සීතල, උණුසුම කියන ලක්ෂණ ඇති තේජෝ ධාතුවෙන් උපදින රූප වලට කියනවා උතුජ රූප කියලා. අවිනිබ්බෝග රූප ආකාශ, ලහුතා, මුදුතා, කාමඤ්ඤතා, සද්ද යන මේවා හා එක්ව උපද නිපද වෙන රූප උතුජ රූප කලාප නම් මේ උතුජ රූප කලාප තියෙනවා
මේ කියන අටත් එක්ක එකතු වෙලා අවිනි භෝග රූප ආකාශ රූප ලහුතා මුදුතා කමඤ්ඤතා සද්ද කියන මේවා එක්ව මෙන්න මේ කියපු සියල්ල එක එකතු වෙලා හැදෙන රූප වලට කියනවා යතුජ රූප කලාප කියලා. මෙන්න මේ කියන අවිනි භෝග රූප ආකාශ ලහුතා මුදුතා කමඤ්ඤතා සද්ද කියන මේවා එක එකතු වෙලා ඇති වෙන රූප උතුජ රූප කලාප කියලා කියනවා. ආහාරජ රූප කලාප ආහාරය නම් ඕජාව නිසා මේ රූප කලාප පහළ වේ. ආහාරය කියන ඕජාව පදනම් කරගෙන තමයි ආහාරජ රූප කලාප ඇති වෙන්නේ. මෞකසික ප්‍රතිසන්දියෙහි පටන් මරණ මොහොතදීවත් චුති සිත පහළ වෙන තුරු මේ රූප කලාපය නොකඩව සිතක් ගැටිලා මරණයට පත් වෙන තා ආහාරජ රූප කලාප වල බලපෑම පුද්ගලයාගේ සත්‍යයාගේ රූපයට බලපෑම ඉල කරන මරණය මොහොතේ දී කර්මජ රූපත් අනතුරු චිත්තජ රූපත් ආහාරජ රූපත් නමති. මරණයෙන් පස්සේ පළවෙනියටම කර්මජ රූප නතර වෙනු, ඊට පස්සේ චිත්තජ රූප, ඊට පස්සේ ආහාරජ රූප කියන මේ රූප අන්තර්ගත මරණින් පසු මානසික සමග ඇතැම් සිත් උතුජ රූප පවණක් ඉදිරි වේ. මරණයත් එක්ක මානසිකවත් එක්ක සමහර උතුජ රූප විතරක් ඉදිරි වෙනවා. උතුජ රූප විතරක් ඉදිරි වෙනවා අපි දන්නවා. ඒ උතුජ රූප ඉදිරි වෙන හින්දා සීතල සහ උණුසුම අධ්‍යයනය කරගෙන උණුසුම පවතින තාක් කල් අපිට පුළුවන් මේ පරිලෝකීය කෙනේ කියන වත් ඇස් දෙක ලබා ගන්න, ඒ වගේම ශරීරයේ සම්බර කොටස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පරිලෝකයට පස්සේ මරණයට පත් වුණාට පස්සේ කර්මජ රූපවල ශක්තිය හීන වෙනවා. ඊට පස්සේ චිත්තජ රූපත් විනාශ වෙනවා. ඒ වගේම අර්ථයක් නැහැ. ආහාරජ රූපත් විනාශ වෙනවා. හැබැයි උතුජ රූප සමහර වෙලාවට සමහර කෙනෙක් ඉදිරි වෙන්න පුළුවන්. ඒ උතුජ රූප ඉදිරිව පවතින තාකාල අපිට පුළුවන් ඒ ශරීරයේ කොටස් වල යම්කිසි ජීව ශක්තියක් යම්කිසි ශක්තියක් පවත්වාගෙන ඒ කොටස් අරගෙන සත්කම් ආදී සිද්ධ කරලා නැවතත් වෙන කෙනෙක්ට බාධක කරලා පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේකේ උතුජ රූප කලාපයන් විනාශ නොවීමේ හේතුව නිසා. ඉතින් එහෙමනම් අනිස්පාන රූප පිළිබඳව රූප කලාප පිළිබඳව මේ පාඩමේදී සාකච්ඡා කළා. අභිධර්මයේ ගැඹුරු දහම් කාරණාවන් තොරතුරු තමයි මේ විදිහට අපි සාකච්ඡා කළේ. ඉතින් දහම්පාසල අවසාන විභාගයේදී ඔබෙන් අහන ප්‍රශ්න සියල්ලකටම පිළිතුරු ලබා දීමට නම් මේ පිළිබඳව නැවත නැවතත් අපි මේ පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන්න ඕන. එතකොට තමයි පුළුවන්කම තියෙන්නේ නිවැරදි පිළිතුරක් ලබා දීමට. එහෙමනම් නැවතත් අපි බලන්න ඕන අපිට තේරෙන්නේ නැති, පැහැදිලි වෙන්නේ නැති, අවබෝධ වෙන්නේ නැති මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව. බුදුදහමේ ගැන්වෙන ගැඹුරුම කොටස් තමයි අපි මේ විදිහට සාකච්ඡා කරමින් සිටින්නේ. චිත්තචෛතසික රූප සහ නිබ්බාන කියන කොටස්. ඉතින් එහෙම නොතේරෙන අනවබෝධයේ පවතින කොටස් තියෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්නටත් ඔබට පුළුවන්කම තියෙනවා. පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව තුළින් මේ පාඩම් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. එසේනම් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අභිධර්ම කොටසේ. අභිධර්මයේ කොටසේ අවසාන පරිච්ඡේදයේ නිර්වාණය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් බුද්ධ ධර්මයේ කොටසේ නිර්වාණය පිළිබඳව සාකච්ඡා වුණා. තවත් සවිස්තරාත්මකව නිර්වාණය පිළිබඳව පරමාර්ථ ධර්මයක් විදිහට හතරවෙනි පරමාර්ථ ධර්මයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි පරමාර්ථ ධර්මයේ තමයි චිත්ත පරමාර්ථය, දෙවෙනි පරමාර්ථය අපි කතා කළා චෛතසික පරමාර්ථය යටතේ. මේ පරිච්ඡේදයේදී 1 2 3 කියන කොටස් යටතේදී අපි කතා කළා රූප පිළිබඳව හැඳින්වීම, නිස්පාන රූප සහ අනිස්පාන රූප යටතේ රූප 18 පිළිබඳව කතා කළා. නිස්පාන රූප 18ක් අනිස්පාන රූප
10ක් වශයෙන් ඒ වගේම රූප කලාප කියන්නේ මොනවද කියලා කතා කළා. එසේනම් ඊළඟ පාඩමින් මේ බලාපොරොත්තු වෙමින් මේ පාඩමින් සමගාමීව ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.